කොවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජාතිකයන්ගේ සිත් දැඩි ලෙස රිදුණු සිදුවීමක් බවට පත් වුණා. මිහිදන් කිරීමට ඉඩ නොදී ඒ සිරුරු ආදාහනය කිරීම සඳහා සිදුවීම. කොහොමද මිහිදන් කිරීම සහ ආදාහනය කිරීම සඳහා වන පනත් කෙටුම් පතකට අද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. හැබැයි දැන් සිත් රිදීම සිදුවෙලා ඉවරයි. ඇතැම් අය කියනවා මෙය අශ්වයා පැන ගියාට පස්සේ ස්ථාලය වසා දැමීමක් කියලා. ඔබ කොහොමද මේක දකින්නේ? මොකද අපි දැක සමාව ඉල්ලීමක් කරලා තිබුණා කැබිනට් මණ්ඩලය. නමුත් ඒ සිත් රිදවීම යලි හරවන්නට මෙය ප්‍රමාණවත් වෙයි කියලා ඔබ හිතනවාද? Asian Beans Cosmic Aquasafe Vessel Matu together at this name. එක කරුණු දෙකක් විදියට අපි දකින්නේ. පළවෙනි එක තමයි මිනිස්සු අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න එපා. දැන් එක දෙයක් වුණා නම් ඉදිරියට එම දේ වළක්වන්නේ කොහොමද කියන එක. හරිද? දැන් 1983 ලංකාවේ කවුලහලයක් ඇති වුණා. අපි බලන්නට ඕන එදා ඒක සමාවිල්ලන එකයි ඒකට ප්‍රතිපන්න එකක්. ඉස්සරහට කොලහල කවදාවත් නොවිය යුතුයි කියන එක. ඇයි මේතරම් ප්‍රමාද වුණේ ඇමතුමා? ඡන්දයක් ලං වෙනකම් හිටියේ මෙවැනි පානතක් ඉදිරිපත් කරන් මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. නෝ එහෙමමත් නෑ. මං හිතන්නේ ඇත්තට මුස්ලිම් ජාතිකයෝ ඇත්තට මෝඩ නෑ. මම බලාපොරොත්තු වුණ කරුණු දෙකක් තිබුණා. දැන් මේක කැබිනට් එකට දානකොට මේ ඩොක්ටර්ස්ලා සම්පූර්ණයෙන්ම මේ මතයේ හිටියනේ මේක දාන්න බෑ. දුන්නොත් එහෙම අර මෙත්තිකා විතානගේ මහාචාර්යතුමිය එහෙම ඇවිල්ලා කිව්වා. මේක ලෝකයේම පිළිගත්ත වෛරස විශේෂඥයෙක් වෙච්ච මලික් පීරිස් මාත්මයා වගේ අය කිව්ව කමක් නැහැ. හැමෝම කිව්වා. නමුත් අපි අවාසනාවකට වගේ අපි ඇති කරපු මණ්ඩලයක් තිබුණා. ඒක චන්න පෙරර කියලා වෛද්‍යවරයෙක් හිටියා. එතුමා තමයි සභාපති ධූරයේ දරුවේ. මෙත්තිකා විතානගේ කියන මොනවාද පාස පිළිබඳ භූගෝලීය පිළිබඳව විශේෂඥවරියක් කියලා එක්කෙනෙක් හිටියා. ඒ දෙන්න තමයි වොසිෆරස් මෙන්දගෙන මේක කරන්නම බෑ. මේක කරොත් එහෙම එතුමිය කිව්වා අර එක YouTube නාලිකාවක ඉන්ටර්විව් එකදී අවුරුදු 100කට පස්සෙත් එන්න පුළුවන් කියලා. හැබැයි 9 වෙනි පන්තියේ පොතේ තියෙනවා වෛරස් එකට ජීවත් වීම සඳහා ජීවී ශෛලියක් තියෙන්න ඕනේ පැය 24න් පස්සේ නැත්නම් මැරෙනවායි කියලා. දැන් ඔබතුමා එහෙම කතා කරද්දී සමහරවිට සමාජය තුළ අද ප්‍රශ්න කරනවා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඒ අවස්ථාවේ සිදු කරපු මැදිහත් වීම මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක මොකද්ද කරපු සංවාදය? ඔබට අද කතා කරන්න පුළුවන්. ඔබ උත්සාහ කරේ කොහොමද? ඒ උත්සාහයන් ව්‍යර්ථ වුණා නම් ඒවට හේතු මොනවද? අනිවාර්යයෙන්ම කොහොඳයි ඔබ අහපු එක. මම දිගින් දිගටම උත්සාහ කරා. කැබිනට් එකේ ඉන්න ඕන කෙනෙක් අහන්න පුළුවන්. පස්සරයක් මම මේ පිළිබඳව කරුණු කතා කරා. ප්‍රසිද්ධියේ මාව මගේ නම නැෂනලිස්ට් එකේ තියෙන අපොයින්ට් කරලත් නෑ. ඒ වෙලාවෙත් මම මේ පිළිබඳව කරුණු දැක්ුවා. එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් ඒ කාලේ හිටපු සිංහලයේ කියන අර මේකේ මට කිව්වා මම ත්‍ස්තවාදියෙක් කියලා ඒක ගැන කතා කරා කියලා. මට රුමේෂ් ත්‍රිසිල්ව මහත්තයා අරගෙන උසාවියට ගිහලා තහනම් නියෝගයක් ගන්න වුණා. අන්තිමේදී එතුමා සමාව ඉල්ලගෙන උන්වහන්සේ සමාව භාජනය කරා. ඉතින් මට කරන්න පුළුවන් හැමදේම මම කරා. නමුත් ඒ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මම හිතනවා මේ සම්පූර්ණයෙන්ම නොමග යවුවා මේ ඔය 8 දෙනාගේ යුතු කණ්ඩායම ඒ කමිටි එක. ඉතින් ඒගොල්ලෝ කවුරු මොනවා කිව්වත් පිළි නොගන්න තත්වයක හිටියේ. ඉතින් මොන අපි මොනවා කිව්වත් කමන්නේ. පස්සේ මම වෙනම ලංකාවේ සුපිරිම විශේෂඥ වෛද්‍යවරු රාශිය සිංහල මුස්ලිම් හිරු දෙනාම එකගෙන ගියා. ඒ මිනිස්සු කියන්නේ මේගොල්ලෝ සාමාන්‍ය වෛද්‍යවරු. ඒ මිනිස්සුගුවත් 7-5කට ගණන් ගත්තේ නෑ. ඉතින් ගණක නෑ අපි මෙතනමයි ඉන්න කියලා කිව්වා. මට කිව්වා එක්තරා මේ ආගමක නායකයෙක් බුද්ධාගමේ නෙවෙයි එයාට ලියලා තියෙනවායි කියලා හොඳයි කියලා මේ තීරණය ගත්තේ ඒ වෙලාවේ. ඉතින් තාමත්ම ඒකනේ ඒක ජනාධිපතිතුමා එහෙම කිව්වා. නෑ මේ ඔය කමිටුවේ සභාපතිවරයා කිව්වා. අපි මන්ත්‍රීවරු 8 දෙනෙක් ඉන්නකොට ඉඳ ඔගොල්ලෝම කිව්වට මට මෙහෙම ලියලා තියලා කියලා කිව්වා. ඉතින් ඒක ඒ කාලය තුල ඒ පාස්කු ප්‍රහාරයෙන් මාස කීපයකට පස්සේ අවුරුද්දකට විතර පස්සේ ඕක සිද්ධ වුණේ. අර මුස්ලිම් මිනිසුන්ට විරුද්ධව නිකන් පොඩක් රිදවන්න ඕන වගේ නිකන් ෆීලිං එකක් ඒ කාලේ තිබුණා. ඒක කික් එකක් තියෙනවා කියලා. අවාසනාවකට වඩා උසාවියට ගියාම උසාවියත් ඒක දුන්නේ නැහැ. ඉන්දියාවේ ගුසාවියේ ගිය ගමන් දෙන්නයි කියලා කිව්වා. ඉතින් ඒත් ඒක මොකද ඒ කාලය තුල තිබුණු ඒ සන්දර්භය තුල ඇන්ටි මුස්ලිම් වීම නිකන් ෆැෂන් එකක් වගේ. ඉතින් ඒ කාලේ මට කරන්න පුළුවන් හැමදේම මම උත්සාහ කරා. අවසානයේදී මම ඉලාස්වීම දුන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ඉන්ද රාජපක්ෂ මහත්මයා මට දෙසරයක් ගෙදරට ගෙන්නගෙන ගාක් වෙලා කතා කරලා තියෙනවා. ඔබතුමාට කියන ඔක්කොම පළ කරන්න මමත් මේක පිළිගන්නේ නැහැ. නමුත් මේ විශේෂඥ කමිටුව වෙන දෙයක් තියෙද්දී අපි කරොත් කියයි මේ දේශපාලන වශයෙන් මේක රැඟලි ගහනවායි කියන. පස්සේ මගේ ඉල්ලීම මට ඊට වඩා උඩින් ජෙනිෆර් පෙරේරා මහත්මිය යටතේ කමිටුවක් දැම්මා. ඒ කමිටුව නිර්දේශ කරා කොන්දේසි වලට යටත්ව මේක වල්ලන්න ඉඩ දෙන්න කියලා. ඒකත් ඇද ඇද ගියා මේගොල්ලෝ. අනිකරම නිකන් අර අන්නපේර මහත්මයා ඉන්ටර්විව් එකක් දුන්න BBC එකට එතුමාට බයක් තියෙනවායි කියලා මේ කෝවිඩ් මලසිරුරු බයොලොජිකල් වෙපන් නෑ බවට පත් කරගන්නේද කියලා.
ඉගෙන එක එතුමාගේ වැඩ නෙවෙයිනේ එතුමාට කියන්න තියෙන්නේ වෛරසය පැතිර නොදැද්දයි කියන එක. ඒ මේකක් කියනවා නම් ඒක එන්න ඕනේ SIS එකෙන්. you know. ඉතින් ඒ ඒක තාමත්ම අඳුරු යුගයක්. මම ආවේ මුස්ලිම් ජනතාව පුළුවන් තරම් මේ රටේ ජාතික ප්‍රවාහයට එකතු කරන්න ඕනේ කියලා ලොකු අරමුණක් ඇතුවා. මේකත් එක්ක මට ඒ තිබුණු ක්‍රෙඩිබිලිටි එකම නැති වෙලා ගියා. මට දේශපාලන එතනින්ම ඉවර වුණා. මුස්ලිම් ජාතිකයේ ගණායකයෙක් වෙන්න. මොකද මේ දේවත් කරගන්න බැරි වුණාද කියන එක. හැබැයි මම ඇතුළේ ඉඳගෙන මට පුළුවන් විදිහට මම ෆයිට් කරා. අවසානයේදී ජෙනිෆර් කමිටුව පත් කරගත්තා. ඔවුන් නිර්දේශ කරා. පස්සේ අපිට පුළුවන් වුණා ඕට්ටමාවඩිවල 3200ක් විතර බලලන්න. ඒක තා අඳුරු කාලයක්. දැන් මේගොල්ලෝ චර ලොකුවට මේක කියපු හින්දා විද්‍යාත්මක පදනමක් උඩ මම කැබිනට් එකට යනවා නම් මට විද්‍යාත්මක පදනමක් තියෙන්න ඕනේ මේක වැරදි කියලා ඔප්පු කරන්න. ඉතින් මම වාසුදේව නානායක්කාර මැතිතුමාට ඉදිරි කර කතා. එතුමා ඉතාමත් හොඳ ස්ථාවරයක හිටියා. එතුමා කමිටුවක් දාලා රිපෝට් එකක් ගත්තා කන්ටමිනේට් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ කමිටුවේ හිටියේ ජේසී අය විතරයි. පස්සේ ඒක මදි වෙයි කියලා අපි හිතපු හින්දා ජීවන් ඇමතුමා ඉන්ටර්නැෂනල් අයත් එකතු වෙලා ඒ රිපෝට් දෙකේම පෙන්නලා තියෙනවා කිසිසේත්ම මේකෙන් කන්ටමිනේට් වෙන්නේ නැහැ කියන එක වතුර. ඒක බොරුවක් කියන එක. එතකොට අපි කැබිනට් එකට යනකොට මේ සාක්ෂිත් එක්ක ගියා. එතකොට කැබිනට් එකේ කාටත් එකට විරුද්ධ වෙන්න විදියකුත් නැහැ. එයා මොම එකඟ වුණා. මොකද මේක සම්පූර්ණ බොරුවක් කියන එක ඒ වෙනකොට තේරුණා. මොකද WHO එකත් කියලා තියෙනවා. ලෝකයේ කිසිම අනිත් රටක කරලත් නැහැ. ලංකාවේ කරපු පරීක්ෂණ එකක් නෙවෙයි දෙකකින්ම තහවුරු වෙලා තියෙනවා. ඉතින් තමයි මම මේ කරේ. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට කියන්න බෑනේ තව අවුරුදු 10කින් තව මේකක් ආවත් ආයෙත් අල්ලන්න පුළුවන්. ඉතින් අපි මේක කරලා තියෙන්නේ මිනිහෙකුට ඒ අයිතිය තියෙන්නට ඕන එක වෙනස් කරනවා නම් මට එහෙමත් අහන්න. ඒතොර මේ රටේ ඔය අයිතිය ඉතිහාසයෙන් දැන් තිබුණා. ඒකට නීතියක් ගෙනල්ලා ඒ අයිතිය ලබා දීමට සිදුවීමම ඛේදනීය නැද්ද? ඛේද අනිවාර්යයෙන්ම ඛේදනීයයි. ඒ ඉතින් සා එවැනි වසංගතයක් ආවොත් ඒ අවස්ථාවේදීත් යම් කිසි ආකාරයක විශේෂඥ කමිටුවක් කිව්වොත් එය විද්‍යාත්මකත් වුණොත් හදිසියේවත් මොකද වෛරසය වෙනස් වෙන්න පුළුවන් සමහරට තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ නීතිය පරස්පර බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඔව් හොඳ ප්‍රශ්නයක් ඔබතුමා අහුවේ. ඒකටත් අපි අවස්ථාව සලසලා දීලා නම් අපි කියලා තියෙනවා WHO එක කියනවා නම් ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. මුස්ලිම් සමාජයත් ඒ කාලේ ඔබට මතක ඇති කියපු දෙයක්. මේකේ විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් මේක පිච්චුවට අපිට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. අපි අපිට පිළිගන්නවා. මොකද අපි මේ මල්ලසිරුරක් පිච්චීම තව ජීවත් වෙන මිනිස්සුෙකුට පාඩුවක් වෙන්න ඉඩ දෙන්න බෑ කියන එක. අපි ඒක ජම්මියතුල්ලා උලමා සභාවම කිව්වා ඒක. නමුත් විද්‍යාත්මක පදනමක් නැතිකොටයි මේ පුච්චන්නේ කියන එක තමයි එතකොට තිබුණු ප්‍රශ්නේ. මුළු ලෝකෙම කොහෙවත් නොකරපු. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.